අනුර කුමාරමන් බස්සන සියයකට නෙමේ පාලිමන්තේ එකක්වත් නැතිවෙන්න්න එකටම වෙන වියදක් කල තින මතක තියාගන්නම කියන්නේ අනුර කුමාර ගෙදරීමතමයි ඇවන් ගාඩ්ගේ එකම අභිප්‍රාය ඇවන් ගාඩ් නිසංක සේනාධිපති මුණ ගැහෙන්නුන කලප්ට කතා කර මංගල සමරවිර මුතුම දන්නවා කවුරු හරාද කතා කරේගෙන මගේ තමගේ නම කියන්නේ නැහැ දැන් අපිව හම්බෙන්න ඕන කියලා කිව්වා අපි එක උත්තරේ දුන්නු අපිට නිසංක සේනාධිපතිත් එක්ක මුණ ගැහිලා කතා කරන්න කිසි දෙයක් නැහැ ඔබට කියන්න තියෙන දේ කියලා CID එකට කියන්න අපි උත්තර දෙනකොට එහෙම මම කියන කරු කතා නායකතුමනි ජනවාරි මාසේ 10 වෙනිදා ඇවන් ගාඩ් අධිපති ධනාධිපති මුණ ගැහුවා මුණ ගැස්සුවා මා දන්නේ ජනාධිපතිතුමා එතකොට දිනුවා විතරයි සුබපතන් දෙනවා කියලා. හැබැයි ජනවාරි මාසේ 10 වෙනිදා 9 වෙනිදා තමයි 9 වෙනිදා තමයි එවන් ජනාධිපතිතුමා දිවුරුම් දෙන්නේ. එතකොට 10 වෙනිදා මුණ ගැහෙන කවුද? එවන් ගාඩ් අයිතිකරුවා. මුණ ගැස්සන්න කවුද? වජිර අභිවර්ධන අමාත්‍යවරේ. ඒක ඇත්ත කතාව. තමුනාසලා කියන්නේ මේව යටපත් කරන්න ඉඩ දෙන්න ඕන කියලා මේ රටේ. තමුනාසෙන් නැහැ කියන පුළුවන් නැගිටලා 10 වෙනිදා බලන්න ගිහිල්ලා ජනාධිපති මුණ ගැසි තැන්වල තියෙන කැමරාවල පද්ධතිවල සඳහන් වෙලා ඇති. ඒ නිසා ගනුදෙනු කරුවන් ආරක්ෂා කරන ක්‍රියාමාර්ගවල තමුනාසලා අවතීර්ණ වුණා. ෆයිල් හංගන්න පටන් ගත්තා. නිලධාරීන් පියවද්දන්න පටන් ගත්තා. විවිධ ක්‍රියාමාර්ග හා අඩපණ කරන්න පටන් ගත්ත මේ වන්තනිකට දඬුවම් දෙන ක්‍රියාමාර්ග. එවන් කාඩ් ගනුදෙනුද මොකද සිද්ධ වුනේ? මේ එවන් කාඩ් ගනුදෙනු කරු නියෝජ කතානායකතුමනි ලංකාවේ සිදු වී තිබෙන මූල්‍යම සහ අපරාධෙම බරපතලම ගනුදෙනු තමයි මේ එවන් කාඩ් ගනුදෙනු. ඒ නිසා මේ එවන් කාඩ් ගනුදෙනු කරුවන් ආරක්ෂා කරන තමුනාසලා. ඒ විතරක් නෙවෙයි නැවත අවි නැව් අත්අඩංගුවට ගන්න. නැවත නිදහස් කරනවා. මා මේ පාර්ලිමේන්තුවේ ඇහුවා ගරු අගමැතිතුමා පිළිතුරක් ලබා දුන්නා මොකටද? එවන් කාඩ් ගනුදෙනුවේදී එවන් කාඩ් පරීක්ෂණයේදී එළි වී තිබෙනවාද ගාලු වරායේ තියාගෙන ඉන්න ලද ගිනියාවි වලට රජයෙන් බලපත්‍රයක් ලබා දීලා තිබෙනවාද කියලා. මොකද්ද තියෙන්නේ? හැන්සාඩ් එක බලන්න එදා අගමැතිතුමාගේ පිළිතුර. අගමැතිතුමා කියනවා ගාලු වරායේ තබාගෙන තිබුණු කිසිදු අවියකට ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් බලපත්‍රයක් ලබා දීන්නු නැත. එහෙනම් ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් බලපත්‍රයක් ලබා දී නැත්නම් නීති විරෝධී අවියව්. මේක තමයි අගමැතිතුමාගේ ප්‍රකාශය. ඊට පස්සේ අගමැතිතුමා නැවත කියනවා නීතිපතිවරයා විසින් අධිකරණයට කියලා තියෙනවා ගිනියාවි ආඥා පනත යටතේ හෝ පුපුරුම් ද්‍රව්‍ය ආඥා පනත යටතේ හෝ නඩුවක් පැවරිය නොහැක කියලා. ඒ උත්තරේ එකතැනක් කියනවා මොකක්ද? ඒ උත්තරේ එකතැනක කියනවා මේ කිසිදු ගිනියාවියකට බලපත්‍රයක් නැහැ කියලා. ඒ පිළිතුරෙම තව තැනක් කියනවා අපරාධ නඩුවක් දාන්න බෑ කියලා. ඒතර මොකද මේ සිද්ධ වෙලා තිබෙන්නේ? එපැතුමගේ එක හරියන්න දෙක වරදින්න එක හරියන්න එක වරදින්න දෙමලා තියෙන්නේ එකයි දෙකයි දෙකම හරියන්න බෑ. ඒ නිසා එවන් ගාඩ් ගනුදෙනු පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මේ පාර්ලිමේන්තුවට කරලා තියෙන ප්‍රකාශය අසත්‍යයි. ඒකයි සිද්ධ වෙලා තිබෙන්නේ. ඒ නිසා හරි පැහැදිලි. මේ අය මොන දිශාවට රිංගන්න සමත් වෙලා තිබෙනවද කියලා අපි දන්නවා. ඊළඟ නිස්සංක සේනාධිපති. නිස්සංක සේනාධිපතිගේ නඩුව මොකද කරුණ නියෝජ කතානායකතුමනි? ගිනි අවි ආයුධ පවත්වාගෙන යෑමත් ආණ්ඩුවට ලැබිය යුතු ලාභ අයිති ලෙස උපයා ගැනීමත්. මේක නඩුවක් නෙවෙයිද? ද ගරු නියෝජ කතානායක මේගොල්ලන්ට පුළුවන්. එවන් ගාඩ්ගේ සල්ලි ගන්න, එවන් ගාඩ්ගේ පස්සෙ යන, එවන් ගාඩ්ගේ ගොදුරු බවට පත්ලා ඉන්න, එවන් ගාඩ්ගේ ගෝලයන්ට මේව රකින්න පුළුවන්. හැබැයි අපි රකින්න ලෑස්ති නැහැ මතක තබා ගන්න. ඒව පුළුවන් එවන් ගාඩ්ගේ ගෝලයන්ට. අපි දන්න එවන් ගාඩ්ගේ පටිගත්ත කවුද? එවන් ගාඩ්ගේ ජීප් වල යන කවුද? ගරු නියෝජ කතානායකතුමනි එහෙම ඒව අපි නොදන්න දේවල් නෙවෙයි. ඒ නිසා ගරු කතානායකතුමනි එවන් ගාඩ් නඩුවෙන් අයින් කරන්න කියනවා. මම ගර කතානායකතුමනි එවන් ගාඩ් සමාගම එහෙම කොමිසම් සභාවට ගෙන්වීම පිළිබඳව අභ්‍යන්තර අධිකරණ කියලා නඩුවක් ගොනු කරා. නඩුවක් ගොනු කරලා කිව්වා මේ ගැසට් නිවේදන අනුව මේ ලබා දී තිබෙන බලතල අනුව එවන් ගාඩ් සමාගම මේකට ගේන්න බෑ කියලා. කොමිසම් සභාවෙන් කවුද ආවේ? කොමිසම් සභාවෙන් ආව නීතිච මහත්තයා කියලා කිව්වා මෙම නඩුව ඉවර වෙන තෙක් එවන් ගාඩ් පිළිබඳව පරීක්ෂණයට මාව කැඳවන්නේ නෑ කියලා. ඒක තමයි අධිකරණ දීපු අදහස කොමිසම් සභාව. අපි දන්නා එවන් ගාඩ් නඩුව පිළිබඳ මහ අධිකරණ නඩුවක් තියෙනවා. ඒ නඩුවට නීතිපති පාර්ලිමේන්තුවෙන් පෙනීහිටින ජනක බණ්ඩාර කියන රජ නීතිඥතුමා ගරු නියෝජ්‍ය කතානායකතුමනි අධිකරණයට ගිහිල්ලා එවන් ගාඩ් පිටිකූඩුවෙන් නංගලා ජනක බණ්ඩාර නීතිඥතුමා එවන් ගාඩ්ගෙන් ප්‍රශ්න කරනවා. ඒක තමයි අධිකරණ ක්‍රියාවලිය විත්තිකරුව නංගන කූඩුවට රජ නීතිඥ ප්‍රශ්න කරනවා. හැබැයි කොමිසම ක්‍රියාවලිය රජ නීතිඥ නංගන කූඩුවට එවන් ගාඩ් ප්‍රශ්න කරනවා. කවද ගරු කතානායක නියෝජ්‍ය කතානායකතුමනි මෙහෙම දේවල් සිද්ධ වුණේ? මා අධිකරණ විත්තිකූඩුවට නගින කෙනා කොමිසමේදී පැමිණිලිකරු වෙලා රජ නීතිඥගෙන් ප්‍රශ්න අහනවා. දූෂිතයන් නිදහස් කරන්න කෙනා විතරක් නෙවෙයි, ඊළඟ මොකද්ද කියන්නේ? මේ දූෂිතයන් පිළිබඳ පරීක්ෂණ කරපු නිලධාරීන්ට නඩු දාන්න කියනවා. ඒක විශේෂම ගත්ත හිටපු නාවික හමුදාපති දෙදෙනෙක් සින්නයියා කියන නාවික හමුදාපතිවරයා, ඒ වගේම රවි විජේගුණවර්ධන නාවික හමුදාපතිවරයා, ඒගොල්ලෝ තමයි එවන් ගාඩ් පිළිබඳ තොරතුරු දුන්නේ. එවන් ගාඩ් ව්‍යාපාරයක් නෙමෙයි, ඒක සම්පූර්ණ මතයක්. මේක නාවික හමුදාවේ ක්‍රියාදාමයක්. මේක නාවික හමුදාවේ සැලසුම. මේ කට්ටිය ගොඩක් වෙන වෙන දේවල් කරා ඉතන. ඒ කියන්නේ හවුසින්, ට්‍රාන්ස්පෝර්ට්, එන්ටර්ටේන්මන්ට්, ඒ කියන්නේ හැම එකම ඒ ආපු ක්‍රූස් වලට ඒකට සපයලා දුන්නා. ඒ ටික ඉතින් නාවික හමුදාවට අපි කරන්නේ නැහැ. ඉතින් ඒ ටික ඒ කියන්නේ වැලියු ඇඩඩ් සර්විසස්. ඒක සාමාන්‍ය කරන්නේ වෙන වෙනකට. ඒ කියන්නේ අපි ඒජන්තුවරු වලින් තමයි ඒවා කරන්නේ. අපි කරන්නේ මේ ආයුධ ටික හරියට මේ සේෆ්ලි තියාගන්න තමයි අපේ වැඩේ. ඒක හන්ද තමයි ඒ කට්ටිය කියන්නේ අපට මෙච්චරක් හම්බුණා ඒ දවසට, දැන් නාවික හම්බුනා මෙච්චරයි හම්බුන්නේ කියන එක. ඒක අසාධාරණයි මේ කියන එක. ඒක වැරදි. ඒක කැල්කියුලේෂන් එක.
අන්න ඒ දෙන්නට නොදු ආණ්ඩ කියනවා එවන් ගා දෙලියට දාන්න කියනවා පරීක්ෂණය කරේ පොලිස් නිලධාරී විනාඩි 5යි මම පිටුමා විනාඩි 5ක් දාන්න කියනවා චූතිතෙන් දාස් කරන්න කියනවා නඩු පවරපු නීතිපති පාර්ලිමේන්තු නිලධාරී ඒගොල්ලන්ට නඩු දාන්න කියනවා හොරාට නිදාස දෙන්න කියලා කවදද ලංකාවේ මෙමු නීතිය ක්‍රියාත්මක වෙන්නේ පරීක්ෂණය කරපු නිලධාරීන් නඩු දාන්න කියනවා නඩු පවරපු නිලධාරීට නඩු දාන්න කියනවා ඒ විතරක් නෙවෙයි නඩු වහපු අධිකරණ විනිශ්චයකාරතුමාට නඩු දාන්න කියනවා මතක තබාගන්න නඩු වහපු අධිකරණ විනිශ්චයකාරතුමාට නඩු දාන්න කියලා උපාලි අපේ රත්න කියනවා ක්ෂණ කරපු නිලධාරීන්ට අතව නඩු දාන්න නීතිපති දෙපාර්තමේන්තු නඩුගොනපු නීති නිලධාරීන් නඩු දාන්න නඩු ආපු අධිකරණ නිලධාරීන් නඩු දාන්න හැමිලි දාපු මට නඩු දාන්න හැමිලි දාපු මට නඩු දාන්න අපි හම්බෙමු අධිකරණෙදි ගරු නියෝජක කතානායකතුමනි මේ රටේ වංචාව මේ රටේ දූෂිතයන් මේ චෞර වලල් කරේවා අරගලයක් කරන්න ඕන කොතනද මේ චෞර වලල්ට රිව සටනක් කරන්න ඕන කොතනද ඒ කිසිතනක් මාත් කරන්නේ නැහැ අපේ රට මාතෘභූමියේ ආධිපත්‍ය දරන්නේ මේ චෞර වලල්ල ඒක දේශපාලක කණ්ඩායමක් ඉන්නවා ඒකට හමුදාමේ කණ්ඩායමක් ඉන්නවා ඒකට රජ නිලධාරී කණ්ඩායමක් ඉන්නවා ඒකට පොලිසිය කණ්ඩායමක් ඉන්නවා ඒකට ව්‍යාපාරවල කණ්ඩායමක් ඉන්නවා ඒකට අධිකරණ ක්ෂේත්‍රයේ කණ්ඩායමක් ඉන්නවා මේ චෞර වලල්ල තමයි මේ රට ආධිපත්‍ය අරන් තිබෙන්නේ ඒ චෞර වලල්ල ගරු නියෝජක කතානායක සූරගෙන කන්නේ කුමක්ද ඒ චෞර වලල්ල එක්කස් කරගන්න කුමක්ද ඈත ගම්මානවල ඈත ගම්මානවල ගොවි ජනතාවට තමන්ගේ දුවදරුවන්ට හරියට මං පාසලක් නැහැ තමන්ට හොඳ ඉස්පිරිතාලෙ බෙහෙත් ටිකක් නැහැ තමන්ගේ කුෂ්කර්මාන්ත නිසි විලක් නැහැ තමන්ගේ ගරු නියෝජක කතානායකතුමනි ගෙදරට වහලක් නැහැ නොතමින්න නිවසක් නැහැ එහෙම මිනිස්සුන්ට අයිති වෙච්ච ධනය එහෙම මිනිස්සුන්ට අයිති වෙච්ච ධනය හොරකම් කරපු කණ්ඩායමක් ඉන්නවා ඔවුන් චෞර වලල්ල ඒ වලල්ලට එරව සටනක් නැද්ද මේ කිසියෙක් සාන්තුර නෙවෙයි ගරු නියෝජක කතානායක මා දන්නවා මේ නම් මා කියලා දෙක නමක් සාන්තුර නෙවෙයි ඔවුන් මේ රටේ මහජනක දේපල කෝටි ප්‍රකොට ගන්න මංකොල්ල කාපු හොරු වංචනික දූෂිතයෝ ඒ නිසා ගරු නියෝජක කතානායකතුමනි ඒ දූෂිතයන්ට ඇරි අරගලය ඒ වංචනිකයන්ට ඇරි අරගලය ඒකට කොම්සන් සභාවලින් ප්‍රජාහිතිය ගරු නියෝජක කතානායකතුමනි ප්‍රජාහිතිය ප්‍රජාහිතිය මට මගේ ප්‍රජාහිතිය අනේ කොතල ගහගන්න කියන ගෝඨාභයගේ හරිද ප්‍රජාහිතවලින් දේශපාලන කරන මිනිස්සු නෙවෙයි අපි මේ රටේ ජනතාවගේ පුරවැසියෙක් අයිතිවාසිකම් වෙන දේශපාලන කරන මිනිස්සු ඒ නිසා ගරු නියෝජක කතානායකතුමනි කිසිසේත්ම මොන තාඩන මොන පීඩන මොන මර්ධන මොන වගේ වලංගු ගැහුවත් ගරු නියෝජක කතානායකතුමනි මේ දූෂිතයන්ට රිව කරන අරගල නැත කරන්නේ බොහොම මතක තබා ගන්න